සම්හ සම්බුදු සරණයි පින් පත්තු බැහම දෙනාටම ජීවිතය ධර්මානු කෝළව දකින්නට අවසිමක නිමලස්සත් ධර්මය ඔබට පහදාතින ජාතියේ බෞද්ධ නාලිකාභ, औත්‍යවරෝපවාහිනිය මේ පැති ඔපයිත ස්‍යේධනය කරන දායයිකත්වසත් ධර්මදේශනාව අප මෙලෙසිීන් ආම්භ කරන්නේ ணාව වෙන් සිදු කලාබෝ ගෞරவනි ආරාධனාවෙන් උතුම් හூතම් සබහාම අ්ඩපයවෙතු වැඩபොට වැහිතිෙන පින්වත්ස්වාමமிි වහන්සේ පෝජනීය කෝරලයාකම සරණ තිස්ස ගෞරවනියස්වාමි වහන්සේ අිහම දෙනාව පළමුෙන් සාධනාතනංවාන මස්කාර පෝරකව පිළිගනිමුසා. දේශනාව වෙන් අදදවසේස දැති දායකත් වෙලාත මෙෙන් කටයුතු කරනවා බොරලස්කමු දෙහිවලපාරයේ පதிංචි NPG චන්ද්‍ර சේන මහත්මා සහත්, මැනිගේේ ීර තුංගමෑණියන් කොළඹ පාරේ පදිංචි පියවති පෙරේරාමෑණියන් ඒවගේම දූතරු පිරිස සහ මහේෂ දුලානී හේශාලී මෙ බල් පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුළු එමසද හැත්ත පෙන්වත් පිටිස එකමතු වෙන් සමන්තාචකවාලීසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්සේ සුනන්තුු සග්ගමොක්හදන් ධම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවන කාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු වරහතු සබ්බදම්මි සුුව පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ් සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥා නචාරස්ස දස බල දරස්සෙ චතුවේසාරජ්‍ය විසාරෙදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්ඩතුනි සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලවගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාල අති උතුම් වූ රතන සූත්‍ර දේශනා වැසිරු කරගෙන සිදුකරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවනී කිරීම් සඳහා පි මේ උතුම් සූත්‍රදේශනාාව වැසිුරු කරගෙන ධර්මදේශ හතලෙෂ නමයක් මේ වෙනකොට අපි නිමා කරල තියනවා. මේ පින්නතුන් දායකත්වය දරන්නේ පනස් වනිි ධර්මදේශනාව සඳහා. අවි තවම සාකච්ඡා කරමින් ඉන්නේ රතන සූත්‍රදේශනාව දහවෙනි ගාතාරථනය අප එහි හතලිස් නමවෙනි දේශනාව නිමාකරනකොට සාකච්ඡා කරමින් හිටියේ මෙ සීලබ්බත පරාමාස කියන්නේ මොනවාගේ දෙයක්ද. ඒ කාරණාව විස්තර සහිතව කොහොමද කියන එක තමයි සාකච්ඡා කරමින් හිටිය. යම් ප්‍රමාණයක් කලින් දේශනාවෙන් සාකච්ඡා කළා සීලබ්බත පරාමාස කියන මාතෘකාව පහුගේ දේශනාව නිමා කරපු තැන ඉඳලා අපි ඉදිරියට සාකච්ඡා කරපු අපි පහුගේ දේශනාවත් එක්ක මෙසීලබ්බත පරාමාස කියන කාරණාව නැවත ටිකක් සිහිපත් කළුත් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබන්ඩ වීර්ය වඩන වීර්යවන්තෙක් තු මාර්ගපලයේ ලබාගැනීම සඳහා ප්‍රහීණය කළ ුතු සංයෝජන තුනක් පිළිබඳව ධර්මය සඳහන් කරනවා. ඒේ තමයි සීලබ්බත පරාමාස දීළඟට විතිකිිච්චාව හිට අමතරව සක්කාය දෙෙට්ටිය. සංයෝජන තුන නැති කරහම තමයි සෝවාන් ආය මාර්ගපලය ලබන්න පුළිුවන්. එ සීලබ්බත පරාමාස වැරදි සීලවෘත භාගිතුන් වහසේ වැඩේ භාගිතුන් වහන්සේගේ ශාසනයේ සඳහන්කරන සීලයෙන් පිට තවත් යම් සීලයක් තියෙනවනං එ සියලු සීල ක්‍රම හඳුන්වන්නේ සීලබ්බත පරාමාස හැටියට. පිනතිීමේ බුද්ධහගමේ යම් සී තියවන එන ාගිතුන් හසි දේශනා කරපු සීලයක් තියෙනවනි. අන්න ඒ සිල්වලට වඩා හුඟක් අමාරු සිල්සමා අන්න්‍ය ශාසනවල තියන්නේ. නමුත් මීට වඩා අමාරුවෙන් ඒ ක්‍රම මුදුම් පත් කරගත්තා වනාට ඒයි කවදාව සංසාරෙන් එතර වෙන්නේ නෑ. ඒ උතුම් මාර්ගඵල දක්වා යන්නේ නෑ. ද අමාරු වනාට ඒ සීලවෘතවල නියම අත්හැරීම සහ හික්මීම පිහිටන්නේ නෑ දැ මෙහෙම හිතන්නකු සමහර ශාසනයක සමහර සේලයක් තිය නම අජවෘත එලුවෙක් වගේ තමයි මුළු ජීවිත කාලෙම ගත කරන්නේ මිනිසෙක් ජීවත්තන්නේ එළුවෙක් වගේ ලේසිදේ වැඩි එළුවෙක් වගේ තමයි කෑමකන්නේ එළුවෙක් වගේ තමයි නිදාගන්නේ එළුවෙක් වගේ තමයි වතරබොන්නේ එලුවෙක් යම්සේද සියලුම ක්‍රියාවන් එළුවෙක් වගේ ඒ අජවෘත ගෝවෘත ගවයෙක් වගේ හෙසිරෙනවා මලමුත්‍ර පහකිරීම් පවා තෙක් කරන විදිහටම තමයි කරග එත එහෙම මිනිසකුට ජීවත්තයෙන්න්න පහස්සුදඒ කොච්චර අමාරු වැඩත්ද තවතියෙන කුක්කුරවෘත තනිකරම සුනකයෙක් වගේ ජීවත්තෙන්නේ මේවා එක එක සිල්ක්‍රම මොකටද මේ ක්‍රමානුක මනහි කරන්න මේ සංසාරයෙන් එ ඒකයිමම සඳහන් කළේ බුද්ධහගමේ තියෙන සීලයන්ට වඩා හඟ අමාරු ක්‍රම අ්‍ය ශාසන වල තියෙනවා ඒේ කාරණාව පැහැදිලි කරනක අපි සඳහන් කලා සමහර ශාසනයක තියෙනවන මේ නිරුවතින් ඉන්න ක්‍රම මේ අපි කලින්දේශනාවවෙත් ටිකක්සාකච්ඡා කලා නිගන්ට පිරිස් නිරුවතින් ඉන්නේ පහසුද නිරුවතින් ඉන්නවා කියන්නේ එක. ඕනම කෙනෙක් ඉස්සරහැපිට නිරුවතින් ඉන්ඩෝ නැන රටේ ප්‍රභූරය ඉස්සරහැිටත් නිරුවතින් ඉන්ඩෝ නෑ. තව රටේ පිළිගත්ත අනෙක් ඕනෑම සම්භාාවනීය පුද්ගලයෝ ඉස්සරහපිට නිරුවතින් ඉන්දෝනෑ කාන්තාවූ ලාබාල දැරියූ තරුණ දැරියූ බේදයක් නෑ මේ ඕනම කෙනෙ කිසරහ නිර්ුවති ඉන්ෝ තික හිතල බලන්න එක පහසු වැඩද කියලා අන්න වගේ මහා අමාරු වැඩ කරති සංසාර ත අලුගොඩේද දූවිලි ගොඩේද මඩගොඩේද මෙ හැම්මත් තැනම නිර්ුවති. ඉදිතර පහසුද කියලා තනියම හිතන් ඩුවනේ ගේ තව සමහර වෙලාවක ඉතාම දුෂ්කර තවත් ක්‍රමණු ගමනය කළා ආහාර පාන ගන්නකොට සමහර ශාසනයක ආහාර ගන්න ක්‍රමයක් තිබුණ මස් අනුභව කරලා රාවිතරයි බොන්නේ වෙනමුකුත් බොන්නන්නෙත්නය වෙනමුකුත් කන්නෙත්න මස් අනුභව කරන රාබ්නෝ තව සමහර ශාසනයක අන්න්‍ය දේවල් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා. මස් විතරක් අනුභව කරනවා එහෙම ක්‍රම පාවිච්චි කෙලිත් නිවන් දකින්න කෙල හිතා අන්න ඒවාගවි ගොඩාක් අමාරු අසීරු කර්තවියන් මුදුම් පත් කරගන්න උත්සහ කළා නමුත් ඒකකින්වත් මේ උතුම් නිවනට යන්න පුළුහංකමක් නැහැ එසියලු දේවල් අයිතිවෙන්නේ සීලබ්බත පරාමාසගනයට සමහරයි හිතුවා මේ ගොඩාක් දුක්විඳල මුදුම් පත් කරගන්න දේවල් අත්ත කිලමතානයෝගයේද කියලාඒ කියන්නේ ශරීරයට දැඩි දමී ක්‍රමයදමේක මේ ශාසනත් එහෙම ක්‍රමතිය නවා ේ අත්ත ලිටන් යෝගටයන්නේ නෑ දැහිතල බලඩුක අපේ ශාසනය තියන දුතාංග දහතුුණ. ඒ සමහර දුතාග කොච්චරමා අරුද. නවත් මේ එකද දුතාංගයක්වත් මෙසීලබ්බත පරාමාසකින ගැනට යන්නේ නෑ. දේවගේ ප්‍රමාණය දන්නේ බුදුරජාණන් වස විතරයි. එදට සිල්රකිනකොට අපි තියන නිතිත්‍ය සීල අපේ පන්සිල්. ඉතු පිනතිමේ නිවන්ද ප්‍රාණගාතයෙන් බලකින්ඩ ඕනෙන නමුත් නිවන්දකිින්ඩ වැඩකරග නයනකොට පාගහත වෙන්නෙ නැද්ද. ඇැබයි අපි අපි හිතන විදිහට ප්‍රාණගහත වෙන්නඩ ගියොත් අපි වන්දකින්න වෙන්න නෑ. නමුත් ප්‍රාණඝාතයේ විය යුතු ප්‍රමාණය දන්නේ භාගිතතු වහසි විතනයි. ට බදුරජාණන් වහසේ ප්‍රාණ ගහත කරඩ ඉපා කියල දේශනා කළේ කොයි ප්‍රමාණේද භාගිතුන් වහසේ දේශනා කරන්නේ ඇසට පෙනෙන්න ඉතාම කුඩාගෙස් කුඩාම සත්වයා ගින්දලා කිසිම සතිෙක් මරන්්ඩ එපා කියලා ඇසට ප කුඩාම සත්වයා අපේ ඇසට පේන කුඩාම සත්වයා ගින්දලා කිසිම සතිෙක් මරන්ඩ පාකි දේශනා කළ එතකොට අපේ ඇසට නොපෙනෙන සත්තු නැද්ද කොච්චර ඉන්න අදපය හැට පෙන් නැති සත්තු පන තියෙනය. න ඒ සත්තුත් මරන්නා දළද එම දේශනා කළේ නෑ දේසත්තු මරන්්ඩ එපා කියල දේශනා කලාට අපට පෙනෙන් නැත්ත පිමික කරන්න. ඉ කෑම කෑම පිගානක කොච්චට සත්තුවඉන්නවාද. පරීක්ෂා කරල මනාව බලහම පියවී හැටනම් පෙන්නැහැ ඉතාකුඩා දේවල් ලොකු කරල බල උපකරණයකින් බලහම අපේ කෑම පිානෙක ඉන්න සත්තුර එක්කුත් අපිට කවද්දාවත්තේ අනුභබව කරන්න වත් තින්නේ. ආහාර අනුභව කරන්න හිතාගැන මනාව සබංආදී පිරිසිදු පිරිසිදු කරන ද්‍රවිය යොදලා. සෝදගත්තා අත ඒවාගේ උපකරණයකින් බැලුවොත් මේ අතේ ඉන්න පනුව වගේ විවිධ සත්තු දැක්කාහම අපිට කයි කවද අතේ ඇතින් මුකුත් අලුුව කරන්න හිතෙන්නේ එ ඒවාගේ සත්තු කොච්චන මැරෙනවාද නාග්ඩ ගිහිෙල්ල ඇඟා තුල්ලන්ට පටන්ගත්තහම කෝටි ගනන් සත්තු මැරෙනවා ඊට අමතරුම් අපි ඇඳුම් සෝදනකොට වෙනත් කටයුතු කරනකොට මැරණ ප්‍රවාණයේ සීමාවක් නෑ. නමුත් භාගිතුන් වහන්සේ ඒ ප්‍රමාණය ගැන කල්පනා කරන්න අපිට දේශනා කළ දේශනා කළි නෑ. දිවැසින් බලලා ප්‍රාණගහතින් වලකින්ඩ කෙල භාගිතුන් වවාහස දේශනා කරල නෑ. අපි අරිතා සියුම් උපකර නොලිින් බල නොවගේ දිවැස්ලාබියටත් ව හැට පේෙන් නැති ඕනතරන් සත්තු පේනවා.නමුත් භාගිතන් වහසේ දිවැසිං බල ප්‍රාණගාතතින් වලකන්න කෙල දේශන කරන්නේ නේ. පියව හැට පේනකුඩාම සත්වයාගදලා ලොකුම සතාදක්වා මරන්්ඩිපා කියල විතර දේශනා කළි. දෙක එදිනෙදා කටයුතු කරනකොට ප්‍රාණගහත සිදුවෙන යම් ප්‍රමාණයක් තියෙනවා පින් කරනකොට පෞසිදධ වෙෙන් නද. ඒ පව් කියල කියලනේ දෙහිතැඩක අප පිිතු ලෑස්තිවෙන පන්සලක් හදන්ට කොටියක් හදන්ට කොටිය හදන්ඩ බිම උදුලු ගානුව සුද්ධ කරනවා වලවල් කපනෝ ඒ උදුල ගානකොට සත්තු කොච්චර මැරනෝද බිම හාරණකොට සත්තු කොච්චර මැරනොද න කොටි හදැන්ට පන්සල හදන්න එපා කියල තියෙනවද ඒ සහ ද දෙවදන්ඩු ලබාගණඩ අපි ගස් කොච්චර පනවාද ඒ ගස් කපනකොට සත්තුමැරෙන්න්නෙදද නොෞත්ඒක එපා කියල තියෙනවාද ඒමුත් අපි ජීවිතයේ මුකත්ම කරගණඩ පුළුහන්ද ැ සීමත් භාගිතුන් හසය පින්නනවා සමහර වෙලාවට කුටියක් කදාගනය ය සියලු කටයුතු කරනකොට විශාල කූම් ිගු ලක් තියෙනවා කුමි ක්ෂගන ඉන්නවා එතන හාරන්් ඉපාකිිල දේශනා කරලතියනවා. තුබ සක්තියවා. ඒක උ හරන්් ඉපාකිල දේශනා කරනමක තින දස් ගන සත්තිවා. එදර පෙනි පෙනීම මැරෙනවා. එහන්ද එපාකිල සීම කරලතිනවා පොඩ්ඩක් හාට කරගන්නට. ඒවාගේ මේ සීලය ආරක්ෂා කළ යුත්තේ කොහොමද නිවන පිණිස ඒ හරියටම දන්නේ. ලොවතුරනා භාගිත වහස විතරයි. එදර මේ කාරණ වන්ගෙන් අපිට පැහැදිලිවෙන දෙයක් තියෙනව පින් යතුනි අපේ මහබෝසතානන් වහන්සේ පාරමිතා පුරාගන එනකොට මෙ සියලු ක්‍රමා අණුගමනය කරලා තියෙනවා නිවන් දැකීම උදෙසා මෙ සියලු ක්‍රම අනුගමනය කර තියෙන. දෂ්කරෘත හැම එකක් මනුගමනය කරලා තිෙනවා සමහර තැනක දේශනා කරනවා ලපටි වසු පැටවු අනුභව කරන්නේ ලපටි තන කොලඒ ලපටි තන කොල අනුභව කර හම කෙලෙස් නැති කරන්න පුළුහන් කියලා බුද්ධග මිනිමේ එහෙම තියන්නේ අන්‍ය ශාසනවල එහෙම කියනවා කියල ලපටි තන කොල අනුභව කර නැවෙනවා කියලා. එදර භාගිතු වහසේ බෝසත්කාල එහෙම කරලතිනවා ලපටි තන කොල අනුභව කරන වහු පැටවුන්ගේ ගොමානු බහු කරලතිෙනවා එහෙම කරහම කෙලෙස් තවන්ඩ පුළුවන් කියලා ඊට අමතරව ඒකාල ිතිවිිච්්‍ය ශාසනවල තිබුණ තවත් නොය ක්‍රම කරලතියනවා. සඳන්කරනවා මළමුත්‍ර පවානු බහ කරලාතිනවා කියලා විමුක්තිය හො. ශරීරයට දැඩි දුක්දුන්න ප්‍රමාණයෙන් නිමක් නේ. එතකට මහභූෂතාණන් වහසේ මෙසිියල්ලම කළා. සමහරලාට එක කඩලෑට එකින් ජීවත් වෙලා තිවා. මුළු දවසටම අරංතියන එකමේක හාල්ලටයි. සාරිපුත්යන් වහන් සිට සඳහන් කරනව සාරිපපුත්ත. හිතන් එපා එදා හාල්ලටේ අද හාල් ැටට වඩල් ලොකුයි කියලා. නවත් එක හාල්ලටයකින් මුළු දවසමග වල තියෙනවා. ඒ තරන් දුක්විඳල දුක්විඳල දුක්විඳලතමයි මෙ නිවන් දකින ක්‍රමය හොවෙල තියෙන්නේ. එච්චර දුක්විදදිින්ද තියෙනද අපිට. අපිට කෙලින්ම්ම නිවනට යන මාවත මනාවම පැහැදිලිවම් පෙන්නලා තියෙනවන්නේ. දැන්ගේ මාවත හොයනකොට නිබෝසතානන් වහන්සේ මෙච්චර දුක්විී විද හොල තියෙන. මෙච්චර පැහැදිලිව ඉතාම පහසුවෙන් නිවනට යන්න මග පෙන්නලා තියෙන කොටත් අපිට අපි තාමත් ඒ මාර්ගයේ ගමන් නොකරණය ගැලිීමේද තියන වරද. අරවාගේ අමාරුක්‍රම අන්ුගමනය කරන්න තිබුණෙන අපි කොහම කරන්නන්නේ. මෙච්චර පැහැදිලිව මඟ පෙන්නලා තියෙනවා ඒත් අප එක කරන්න ලෑස්තිනෑ. එ නම් කද්ද සීලබ්බත පරාමාස කියල කියන්නේ. සම්මා සම්බුද්ධ ශාසනී පැහැදිලි කරලා තියෙන යම් සීලවෘතයක් තියෙනවාද ඊට පරිබාහිර ශාසනවුල තියෙන සියලූම සීලවෘත සීලබ්බත පරාමාස ගනයට තමයි අයිතියන්නේ. ඉළඟට පෙන්නතුනී ාගිතන් වහස මේ සීලබත පරාමාසකීන කාරණාව පැහැදිලි කරනකොට අපිට තවත් දේශනා කරනවා. සමහර කෙනෙක්. දුක්ක දස්සන සම්පදාය චෙත්ත සක්කාය දිට්ටි. මොකදම සඳහන් කරන්න. දුක්ක දස්සන සම්පදාය චෙත්ත සක්කාය දිට්ටි.ඉදකට බැෑල්ි කරනවා සක්කායේ දිිට්ටිය කියන් මකක්ද කියලා. සීලබ පරාමාස ඉට සක්කායිදිට් මිතිකිිච්චාව යන අපි කලින් සාකච්ඡා කළා ගත සක්කායි දිට්ටිය කියන්නේ පිනතිනි සක්කායි දිට්ිය කියල මෙතන සඳහන් කරන්නේ සෝවාන් මාර්ග සිත පහළ වෙනවාත් එක්කම ෘත්ති හතරක් සිදියෙනවා යම් කෙනෙකුට සෝවාන් මාර්ග සිත හල වෙනවාතක්කම කාරයෙන් හතරක් සිද්ධ වෙනවා මොනවාදේකාරයෙන් හතර පළමු ක්‍රමේතමයි දුක පිරිසිඳ දැනගැනීම දෙකන්නේ දුක්ක සත්‍යය පිළිබඳව සෝවාන් වහන්සේට මනාව් අවබෝධයක් ලැබෙනවා රතන සූත්‍ර දේශනාව මේ ඉදම්පි සංගේ රතනම් පනීතංකින මේ ගාථ පිළීම මේ කාරණාව කතා කරනවා ෝවාන් නාරයෙන් වහසේ නමක් කොයි වගේද කියලා රහතන් වහසේ ගැන කතා කරනවා සෝවාන් වහසේ ගැන කතා කරනු දැකි තට මේ අට නමේ දහය එකොලහා අදී ගාතාරථනයයක් ඔක්කො ගම කතා කරන්නේ සෝවාන් වහස ගැනෙන ඒකයි මේ සෝවාන් පුද්ගලය ගැනම කරුණු කියෙන් එදර යම් කෙනෙක් උතුම් සෝවාන් මාර්ගයේ ලබනුවත් එක්කම කෘත්තිය හතරක් සම්පූර්ණ කරනවා පලවිනික තමයි දුක පිරිසිද දැනගන්නවා. එතට දුක පිරිසින්ද දැනගන්නවා කියල කියහම සක්කායි දිට්ටිය නැතියෙනවා කියල සඳහන් කරනවා. මෙ දුක පිරිසින්ද දැනගැනීම කියන මේ ක්‍රම එනිසා සක්කායි දිට්ටියේ නැතිවෙනවා කියලා සඳහන් කරනවා. එදරේ කාරණාව අපිටිකක් විස්තර කරගනිමු දුක දැනගත්ත හම කොහොමද සක්කාායිදිට්ටිය නැතිවෙන්නේ. දුක්ක සතතිය සක්කායිදිට්ටියය කියන්නේ තමන්ගේ කයි පිළිබඳ වූ තමන්තුල තියෙන මානයක්. එක මේ කාරණාව සාකච්ඡා කරනකොට අපිට පැහැදිරවෙනවා. දුක්ක සතති කොහොමද භාගිතුන් වහසේ මේ අර්ථ දක්වලාතින්. දුක්ක සතති කියන කාරණාව ජාතිබි දුක්කා. ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කා මරනම්පි දුක්කන් මේ ආදි වශයෙන් ආකාර ගණනාවකට දුක්ක සත්‍යය අපි අට්ට කතාවල්ලල වගේම ධර්මය පැදිලි කරනවා එතර මෙන්න මේ ආදී වශයෙන් ආකාර එකොළහක් දේශනා කරලා දොලොස්සනි ආකාරය හැටියට අන්තිමට දේශනා කරනවා සංකිත් එන පංචුපාදානක් කන්දා දුක්කා මේමුළු පංච උපාදානස්කන්දයම දුකයි. කෙටියම්ම කියනව න උපාදානස්කන්ද පහම දුකක් එහෙම නැත්තන් සම්පූර්ණයම ගත්තහම් මගේ මේමුලු ඇගම ඇගම දුකක් උපාධනස්කන්ද පහම කියල කියන්නේ මේ ඇගන්නේ එතොට එහනම් මගේ මේ මුළු ඇගම ඇඟම දුකක් එතකොට ඇඟට දැනෙන යම් වේදනාවක් තියෙනවනං කැමැත්තත් තියෙනවනං එයත් යම් උපාධානයක්නතගේ කැමැත්තට යම් උපාධානයක් අපි තුළ තියෙනවනං එයට සං්ඥාස්කන්දයක් සංඥාවක් කලෙන සං්ඥාස්කන්දය කළකින් රූප වේද ස්ඥා සංකාරය විඥ්ඥා. උපාදනස්කදය කියලෙන ඕකටන එනම් මේ ඇඟට දැනෙන යම් වේදනාවක් සම්බන්ධයෙන් කැමැත්තක් තියෙනව නං එයත් යම් උපාධානයක් වේදන අපිට කැමැත්තත් තියෙනවා නං අපේ වේදනාව උපාධානය කරගන මොකද උපාධානය කරගන්නවා කියන වචනි තේරුම අල්ල ගන්න ෝ කියනෙක් ඒකට කැමති වෙනවා කියනෙක් වේදනාවට ඇලෙනව කියන එක ටිකක් යඹුරු කරණාවක් මේ පැහැදිි කරන මෙතන සංඥාස්කන්දය මුණෝද සං්ඥාස්කන්දී ඒ සංඥාස්කන්දය කළකින් දැඩි උපාදානයක් තියනවද ඒ සියල්ලම දුකක් එකන දැඩිව අල්ලා ගත්ත දෙයක් තියෙනවනං ඒ සියල්ලම දුකක් ඒ පිතිනී තව තව දැනුම වැඩිකරගන්ඩ කෙනෙකුට හිතෙනවා මෙෙම හිතඩකු දැන් අපි සාමාන්‍ය විදියට ජීවත්යෙනවා අපි ජීවත්තෙන්ට හොඳ ජීවිතයක් අනාගතයට ගත කරන්න කියල හිතලා ළමයක් ඉගෙන ගන්න පටන්ගන්නවා. එත එයාගේ මනසට දීල තියෙනවා හොඳට ඉගෙන ගත්තොත් හොඳ රැකියාවක් ලබාගන්නඩ කළලි. හො ැකියාවක් ලැබුණුත් ලොකු පඩියක් ලබන්ඩ පුළුවන් ලොකු වැටුපක් තියෙනව නං සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒවෙන්වි මේ දරුවා දිවාරය දෙකේ මහන්ස වෙන. අපියා මහන්සි කරවනවා එයත් උනන්දුවන් මහන්ස වෙනවා දැන් එයා මහන්සේලා විභාගටික ඔක්කෝම පාස්කරගෙන විශ්වවිද්‍යාලයට යන ැනට ගිහිල්ල එතනත් ගොඩක් මහන්සි වෙලා එතන්තියෙන් අවසාන පලේ හැටියට උපාදිය තරගන්නවා. තැඟයා උපාදියගාවට යනකං සැපසේ ගමන ගියාද ප්‍රෑදවල් කොච්චර නිදමැරුවද මොන තරං වෙහෙසුනාද තමන් කැමති කොච්චර දේවල් අත්හැරියද විනෝද ගමන් යනෙ එක අත්හැරිය. පවුලි ඇත්ක නිදහසේ විවේකීව කතා බා කරකරන්න අත් හැරිය. සෙල්ලන් කරන්නට තියෙන කැමැත්ත් හැරිය. ඔයි රූපෝවාහනි නරබන්ඩවාගේ තියෙන කැමැත්තවල් හුන්ගක් අත් හැරිය රෑදවල් දෙකීම මහන්සේ වනේ ඉගෙනර. දැඟ එක සම්පූර්ණයි. තැරැකියාවත් හම්පුණා. දැ ඊට පස්සේ තවටිකක් දැනුම වැඩිකරගත්තුත්. වැටුප වැඩි කරගන්න පුළුවන් එයිද දැන් රැකියාව අතරේ ඒ රැකියාවේ උසස්වීම් සඳහා විභාගතියනවා දෙැ ඊකට ඒ විභාග කරනවා නමුත් වැටුප වැඩිවෙනවා කියන හැඟීමක් තියෙනවා නමුත්ේ වැටුප ගණ්ඩ මේ සැපයදවෙන්නන්නේ දැඩි දුකක් නෙමේ විඳගර යන් අගේක නිසා ඒ උසස්වීමුුවලට නමුත් ක්‍රමයේ දුක් විදින ක්‍රමයක් රූපය පවත්වවා ගන්ඩ ලස්සනට ඉන්ඩ අපි කොච්චර කැප කිරීම් කරන්න ඕනදනිකන් හිතල බාන්න අපි රූපය පවත්වගඩ අපි කොච්චර දේවල් කරන්නවාද කියලා කෙෂ්ටික සුදුවෙනකොට ඒ පාට කරන්න ඕේ මුහුණේ ලප හැදෙනකොට එකට බොනවඋන හරි ආලේපන පවිච්චි කරන්න ේ ඒගේ ශරයේ සහල්ල අ තාව නොයි ගැි තිමතුව වෙනවා බිබිලිමතු වෙනවා මේවාගේ නොයෙක් දේවල් කෙටියෙන් කීවෝත් මේ ඇඟ නඩත්තු කරන්න මොන තරන් කැපකිරීමක් කරවද. එක කෑම හමට ගැලපෙනෑම් ඇැට ගැලපෙනෑම් හර්දවස්තුවට ගැලපෙන කෑම් කෘදරනාලෝල තෙල් බැඳිල තිරනගේ ව්වා ගැල වෙලා යන කෑම් මේ මේවාගේ කෑම වට්ටෝරු දිහා බලහම. මේවා හදාගෙන අනුභහ කරන්න්න එතට මහත්තන වනන් කෑම පාලනය කරන්න. සීනිි හැදිලනන් කෑම පාලලය කරන්න්න. අනික් අය කෑම කනව දකිනට ඉවර තියන කැමැත් කැමත් තිබත් මහත්තුනුත් ඇඟ ලස්සන නැතුව යනවා කියල පාලනය ෙන්ඩ තින ගොමනාව මේ ඔක්කොම දුකක් නෙමේද. එම ඒ සියල්ලම මේ රූපය පවත්තුවාගන්න මං විඳෙන දුකා. දැනුම වැඩිකරගෙන පඩිය වැඩිකරගෙන වැටුප වැඩිකරගෙන සැපවත් ජීවිතයක් ගත කරන වෙන දුකක් විදිවා රූපය පවත්වාගෙන යන්ට තවත් දුකක් විඳෙනවා ඒකාරණාවත් දුකක් ඊළඟට සඳහන් කරනවා යම් යම් ආකාරයෙන් සැපයක් බලාපොරොත්තු වෙනවා නං එයත් අපේ හිත ගැන යම් උපාධානයක් තියෙනවනම් ඒ සියල්ලමදුකක් සැප කියන දේ හොයන්ඩ ඒ සැපට යටින් අපි ගොඩක් දුක්කිදිනවා. හැබ ස්වල්ප වූ සැපය ලැබෙන කොට ඒක හොයන්න්න විඳ පුද්දුක ගැන කල්පනාවක්නෑ. නමුත් ඒ සැපේ තුළත් සහරලාට ඇති ලොකු සැප නෑ මහත් වූ දුකක් විඳලා අල්ප වූ සැපයක් තමයි ලබලති. දීර්ග කාලීන දුකයි තාවකාලිකෝ සැපයි. ඒ සැපය හෙට වෙනස් වන්න පුළුවන්. අද මම ගොඩාක් නිරෝගී කියල හිතාගෙන ඉන්නේ හැබ හෙට දවස ජීතය කවදාවත් බලාපපුරොත්තු නැති රෝගීක් බවට පත් ඉන්න තිෙන ට කඩ සීට අනුව නම් යයි. පිනතින එතකොට එහම නම් මේ සක්කායේ දිට්ටිය කියලා කියන්නෙම මේ උපාදානස් කද පහම මම මගේ ජීවය කියලා අල්ලගත්තේ. මම මගේ ජීවය කියලා අල්ලගන්නකට තමයි කියන්නේ සක්කාය දිට්ටිය කියලා. එකඇැනේ උපාදානස්කන්ද පහම ග්‍රහණය කර ගැනීම තමයි සක්කායි දිට්ටිය කියලා කිටියෙන් කියන්නේ. එතවට මේ උපාදානස් කන්ද පහ ග්‍රහණය කරගන ඒ උපාදානස්කන්ධයන් නතාපීගේ අල්ලා ගැනම් සම්පූර්ණ කරගට මේ ස්කන්ද පංචකයේ පෝෂණය කරන්න මම විදින්නේ පුදුම දුකක්නය කියලා යම් දවසක වැටහෙන්ට පටන් ගත්තත් මෙන්න මේ උපාදානස් කන්ද පිළිබඳව කළ කිරීමක් හිතියෙන පටන් ගැවා රූප වේදනා සං්ඥා සංකාරය මේ මේ වෙනුවේ මං විදිින්නේ පුදුම දුකක්න. ි ොන්න දුක් විඳල ඒව පවත්වන්න්න උත්සහ කළ මොති මොහොත ොති ොත ඉවගේ සොභහයි වෙනස් වෙන එකෙනි. ඉති ඒ වෙනස් වෙන වෙනස් වෙන පැත්තට මම හරහට හිතල එයා ආපහු මටඕන පැත්තර ගන්න ලෝනෙන් අපි ගමු අපි යම් සත්තු පිරිසක් පන්නගෙන යනෝ කියලා. ඉතට ඒගුල් අපිට ඕන පාරම යන්න නෑන කොටසක් මෙහින් කැලේට යනවා කොටසක් අහරි වතුරටයනවා තිි මෙහෙන් දුවල රකි ටත්ව න අහරෙන් දුවල රහටි දල රකින් දත්වඕන එහෙම කරකර නමේ මටඕන පාරිගෙනනියන්ට හදන්නේ. දැ බලන්ඩුක මේ රූපය පවත්තඩත් තෝකම නනිමේද කරණ්ඩෝනි කියලා. තමර කෑම ජාතික් අනු බහව කරනවා එකඇැඟට හොඳයි කියලා. ඕක කරගණයන් කට මහත්වේනවා. තැන් ඒකනවත්තලා වෙන කෑම ජාතියක් අනු බහ කරන්නඩ ඕනේ ඇගේ බරාඩු කරගන්න නැත්තන් කෑම නවත් ණ්ුව. ඔයවගේ හට මෙහට හරස්කර කර මේක ඒ විදිහට පවත්තගෙන යන්ට සුළු පටු දුකක් ද මේ විදින්නේ. ආං ඒක නිසයි මෙතන සඳහන්කලේ මේ ස්කන්ධ පංචකයේ ග්‍රහණය කර ගැනීම සක්කාය දිට්ියයි කියලා. ආන්ගේ සක්කායි දිට්ටිය කියන ධර්මතාවේ කවදහරි නැතිවෙෙන්්ඩෝනේ මේ අතිවුතුම් සෝවාන් නාර්ය මාර්ගීයට යන්ඩඩ. යම් දවසක උපාදානස් කඳ පහම දුකක් හැටියට දැක්ක ගමන්ම මේ සක්කායි දිට්ටි අපෙන් අයිෙන්ට පටන්ගන්නවා. ආංගේ කාරණාව තමයි මෙතන කෙටියෙන් සඳහන් කරලතියන්නේ දුක්ක දස්සන සම්පදායේ චෙත්ත සක්කාය දිට්ටි සමුදය දස්සන සම්පදායේ විචිකිිච්චිතන් මග්ග දස්සන නිබ්බාන දස්සන සම්පදායේ සේලබ්බතන් පහය තීති විඥ්ඥාතබන් පින්ඩදනය කියන්නේ දුක දැකීම නිසා සක්කාය දිට්ටිය ප්‍රහීන වෙනවා කියන එක. පංච උපාදානස් කන්දේම දුකක් කියල දැනගත්ත ගමම් සක්කා ඉදිට්ටිය සම්පූර්ණය මංගලයන. ඒ අපිට තාම මේ පංච උපාදානස් කන්දයේ දුකක් කියන කාරණාව වැටහුුණේ නෑ අද ඉදන්ද අනාධිමත් කාලයක් සංසාරයේ අපි කොච්චර වාරවලනං ඉපදුනාද. ප්‍රමාණය කොහොමද කියන්නේ ධර්මයත් සඳහන් කළේ අතීත සසරේ එකම අම්ම වෙනුවෙන් අඩාපු කඳුලු සාගරයේ ජලයට වඩා වැඩී කියලා මේ ජීවිත අපේ අම්ම වෙනුවෙන් පෙරජීවිතවලත් මං අඩලතියනවා ඇයගේ මරණ නිසා ඒ මගේ මේ අම්මම තමයි පෙරත් අම්ම වෙලා හිටිය. ඇගේ මරණය නිසා අනාපු කඳුලු සාගර ජලයට වඩා වැඩි. එදර මට සංසාර පුරාමහම්බුණේ මේ ජීවිතය අම්ම විතරමද නෑ පද අම්ම නොවිච්ච කෙනෙක් නෑ. ඒ අතරේ මෑත් ත්ම කෝටි ප්‍රකෝටික නැංවලින් පසේ ආයත් අම්මාරෙනවා. ඒ ජීවිතන් ඇය මමත් තැරල ගිහිල්ලා ආයෙත් ආත්ම කෝටි ගානකට පස්සේ අයපහොරවුමක් මගේ අම්මාරෙනවා. ආං එහෙම තරන් දුරින් හම්බ වෙලා ඇවෙනුවෙන් අඩපු කඳළු තමයි සාගර ජලීට වඩාවෙකි. සත්තු වෙලා ඉපදිලා බෙල්ල කපහම ගලාගෙන ගියපු රුදිරේ සාකර ජලහිට වඩ වැට. ඒ සමස්ත සත්තුන් ගැනීම මම සතෙක් වෙලා ඉපදිලා මගේ බෙල්ල කපහම ගලාගෙනගී පුුල්ලේය සාගර ජලයට වඩා වැඩී එකන ඒ තරන් ආත්මවල මේ සංසාර ගමන අපි ඉපදනා ඔයා අතර මනුෂ්‍යාත්ම බහවත් ඕන තරං අපට ලැබුණ නමුත් අපට මේ පංච උපාදානස්කන්දී දුක දැනගණඩ තවම බැරීම මං මේ පෝෂය මේ ඉන්ද්‍රියන් පෝෂණය කරනව කියලා මං මේ විඳින් එල්ලෙකු දුකක් කියල තාම තේරුන්නේ. සමහර කෙනෙක් ඉගෙන කියාග ඉවර වෙලා රැකියාවක් කරගෙන නිමක් නැති දුකක් විඳගෙන රැකියාවත් කරනවා. එම රැකියාව කරල කරල කරලා විශ්්‍රාමය නොව එකද රැකියාවෙන් අයින් කරලාඉන්නේ. නවත් මේ පරාණකුඩු පෝෂණය කරන්න. තාමත් දුක්කින් හිදෝ. දැන් එතනින් අයින් කරලෙන්ි විශ්‍රාමය වඩා. තිරස අපි තවත්තැනක ආපහොරැ කියාවක්නවා. විශ්්‍රාම ගිහිල්ලත් වෙනතන කරැ කියාවක්වා. සමහරකෙක් පෞද්ගලික ආරක්ෂක සේවය කර කියියාවක් කරහයෙන. එත මේ ජීවිත කාලිම මේ ඉන්ද්‍රියන් ටික නඩත්තු කරණඩ වහලෙක් වගේ වැඩ කලානෙ මලි කළේ අපි මේ උපාධන උපාදාන ස්කන්දයන්ගේ වහල්ලු ඉන්ද්‍රියන්ගේ වහල්ලු ඇහැට වහල් වෙලා කනට වහල් වෙලා දිවට වහල් වෙලා මේ ඉන්ද්‍රියන්ට වහල් වෙලා මේවා පිටිපස්සෙම මේවා සැපවත් කරඩම දිව්වා මිසක් ජීවිතයේ වෙන සපක් ය දුත් සහ කල්ලාද කියලා හිතන්න තාව කාලික සැපත් දේර්ග කාලීන දුකක් එ ආං ඒක කවදහරි වැටහෙන තා කල් මෙසෝවා නාය මාර්ගයට අපිට ඇන්ඩ බැරුවෙනනවා පංච උපාදානස් කන්දයිම දුකයි කෙල තේරෙන්ඩුවන ගන කවදාවත් මට ඕන විදිහරම ඉන්ද්‍රියන් මේ උපාදානස් කන්ද ඉන්නේ නෑ එඒ ස්භාවකවම වෙනස් වෙනවා. ස්වභාාවෙන්ම වෙනස් වෙන දේවල් එක විදිහට පවත් වන්න මම රෑදවල්මහන්සේ නවා නමුත් ඒක වෙන්න එක වෙන්නේ නෑ කවදාව. ඕක මේ තරන් දිග සසරක මට තාම තේරුණේ නෑ තේරුම් ගත්ති නැතිහින්දා සතරාපායි වැටි වැටි නිමක් නැති ගමනක් මං ඇවිදිඳෙන. ඒ දේශනා කරන උපාදානස්කන්දය දුකයි කියලා යමෙකුට හරියටම වැටහිච්ච දවසට ඌ සක්කායි දිට්ටිය අත්හරනවා. බද අපිගාව සක්කායි දිට්ටිය කියෙක හම් මානයක් තියෙනවාන. මම ලස්සනයි. මම ශක්තිම මේවාගේ තමන් පිළිබඳව මානයක තියෙනවන්. තිමානයත් එක්කනෙමේ ගමන යන්නේ. ඒකාරණවයි වාාගිතුන් හසිමතට පැහදිලි කරන්නේ. සක්කායි දිප්ටිය පංච උපාදානස්කන්දේ නැතිතැන නෑ. මේ උපාධනස්කන්දය යම් දවසක නැතිවෙනවද සක්කායි දිට්ටිය එදාට එදාට නෑැ. උපාධනස්කන්දය යම්තාක් පවතිනවාද ඒතාක් සක්කායි දිිට්ටී යෙනවා. දෙමන පංච උපාදානස්කන්දය යමෙක් මනාව අවබෝධ කරගත්ත. පච පාදාානස්කද දුක දැක් අනං ඔහුට එදාට සක්කාය දිට්ටිය නැති කරන්ඩ හරි පහසුයි කියල දේශනා කළා. එනං අනාධිමත්කාලයක් සංසාරී මෙන්න වැරදි සීල වෘතවල පියෝන තරං ගමන් කළා. අපිත් ව්‍යරදි ක්‍රමෝලිින් ඕන තරං විමුක්තිය හෙව්වා. අපිට හම්බුුණේ නැහැ නමුත් ශ්‍රේෂ්ට බුද්ධාන්තරයක තුම් මුෂ්‍යත්තයට හම්බ වුණනා භාගිතුන් වහසසි මුණගෙහුණ කියල කියන්නේ නිවං දගන මග උන්වහන්සේ විසින් අධ්‍යයනය කරල 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 කරලා නිවැරදි මාවත හොයලා අපිට ගෙනල්ල පෙන්ඩලා තියෙනවා සංසාරෙන් මෙදිල නිවනට යන්ඩනං මෙන්න මේ පාරයට කියලා අපි කතාකරපපු අර වැරදිසීල ෘතවලට වඩා බොහොම ලේසි පහසු මාව තක්තමයි ාගිතුන් වහන්සේ අපට පෙන්දලා තියෙනි පංචසීලේ ආරක්ෂා කරග නැත ඳල මෙහම අන්ඩ කියලලා අපිට තනොල කණ්ඩ කියලනෑ අපට ගොමනු බව කණ්ඩ කියන අපට නොකා ඉන්ඩ කියලනෑ අපිට එලූ වගේ සුනකයෝ වගේ ගවය වගේ ඉන්ඩ කියලනෑ පස්ත්‍රනැතුව ඉන්ඩ කියලා අපිට කියලනෑ හර ලස්සන පාරක්වෙන්ලා. තිනි අපිට ඒ පාරරි අන්ඩ බැරිිය අඩුපාඩුව අපි ගෞව තියෙනවා. උපාදානස් කන්දයේ දුකාපි දකින්නේ නෑ. උපාදනස් කන්දෙර හලෙක් වෙලා මැරල්ල වැටට. ආසන්න වෙනකම්ම වහල්කන් කරකරඉන්නවා. එති මේටික අවබෝධ කරගත්ත දවසට. තුනරුවන් පිළිබඳ සැකේ නැතිකර ගත්ත දවසට. එන් ගටි කෙන බුද්ධ දී අට තැන පිළිබඳව සකේ නැතිකර ගත්ත දවසට. සදහටම සංසාරී සතරාපායෙන් විිදන්න පුළුව. අපි තාම මිදිලනේ. අපි බොහොම භයාන කඩිකයින්නේ. අද මැරුණුත් කොතන උපදීද දන්නේ. කාටව විශ්වාසනය මේ ජීවිතේ පින් කරල ඇති පිරජීතල කරපුවා කොයි විදිහට හේත්තුවේද දන්න වීලා එද අත්තිශය භානක තැනකන්නේ එනිසා භාග්‍යතුන් වහසිට කීකරු වෙලා වැඩි වැඩියෙන් සිිල්ගුණ රක්ෂය කරගන්න යහපත් දේ වැඩියම්ම ප්‍රගුණ කරලා මරනාාසන්න කාලි හිතන්ඩ යමක් දවුණු කරගන්නටින සංසාරගෙන් අවබෝධ කරලා නියම සීලය මකද්ද කියෙලා තේරුම් අරගෙන සී ලබ්බත පරාමාස විතිිකිිච්චා සක්කා දිිට්ටි කෙනනේ ධර්මතාවයන්ගෙන් බිදිල අතිවඋතුම් සෝවා නාර් මාර්ගඵලයෙන් සංසාරි කෙරවල් කරන්න තැනට එල්ලබෙන්න්ඩ කටයුතු කරන්න භාගිතුන් වහසගේ ආශිරුවාදයෙන් ශක්තිය දෛරිය භාගි වාසනාව උදාාවීවා කෙළලා ශිරවාද කරනවා පිනතනයාද ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ බොරලැස්ගමෝ දෙහිවල පාරේ පදිංචි එීජී චන්ද්‍රසේන මහත්මා සහ මැනිිකේ වීරතුංග මැණියන් කොළඹ පාරයේ පදිංචි පියවී පෙරේරා මැණියන් සහ දූ දරු පිරිස මහේෂ දුලානී හේශාලී මේබල් පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ පින්බර දායිකත්වයෙන් තමයි මෙ උතුම් ධර්ම දේශනාව සඳහා දායිකත්වය ලබා දෙන්නේ උතුම් මරමුණ හීන් මහත්මයා පියාණන් නානායක් කාර්මෑණියන් නන්දසේන පියාණන් වීරසිංහමෑනියන්, පියවතිී පෙරේරා මෑනියන්ගේ පවුලේ දෙපාර්ශයම මියගිය සියලුම ඥාතීන්ටත්. ඩේවිඩ් සිං්යෝපයාණන් මැනික්කාමී ගුරුමෑණියන් එම පුතන්වන් වන ධර්මදාස, පියදාස, නිහාල් විමලාවතියන සොහ යුරියන්ටත් මේ රැස්කරගත්ත උදාරපු්‍ය ධර්මයන් අඩු නැතුවන් මෝදන් වේවා සත් ප්‍රාර්ථනා කරනවා දාරත්න පෙරේරා මහත්මාට නිදුක් නිරෝගී සොය ප්‍රාර්ථනා කිරීමත් දූදරුවන් විසින් තම චන්ද්‍ර සේන පියන්නන්ට හා මෑණියන්ට වසර හතලිෂ නමයක විවාහ සංවත්සරයට ආශිරුවාද කිරීමත් අප්‍රේල් හතර සහ මැයිදාසයේ උපන්දින යෙදෙන මහේෂ්පුතාට සුමනා නැගනයට සෙත් ප්‍රාර්ථනා කරන අතර සනුලි දෙවමිනිි, සඳලි දම්සර සනෙලි නුරාදා යන දූදරුවන්ට ප්‍රත්නත්‍රයේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුද සරුව ප්‍රකාරය සාර්ථ කරගණ්ඩ ලැබේවා කිය ආශිරවාද කරනවා. දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්ඩ මේකුසල් හේතුවේවා නාගරුක්කාරාමයේ විහාරාධීපති අති පූජනීය මඩු පොත සරණ තිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි භාවේ චිරජීවනය ලැබේවා උතුම් වූ ධර්මදානමේ කටයුත්ත සඳහා පැමිණ සහභාග වූ සියලු දෙනාටමත් ඒ සඳහා උද ූපකාර කළ හැම කෙනෙකුටමත් උතුම් රත්නත්‍රේ අනන්තාශිරුවාදේ නිරන්තරයෙන් ලැබේවා හැම කෙනෙකුටම ර්ථතනා කරන බෝධයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමාමහනිුවනින් සැනසෙන්ඩ මේ පුුණ්්‍යධර්මයන් හේතු වාසනාවේවා කෙල පාර්ථනා කරනවා. උතුම් ධර්ම දේශනාවේ දායිකත්තේ දැරු සැදැහැති පින්වත් පිරිස පුඤ්ඥානු මෝදනා කළ සීලු දෙනාටම පින් අනුමෝදන් වීවා ආශිරවාද කළ සීර දෙනාටම රත්නත්තරී ආශිරුවාදයෙන්. නිදක් නිරෝගි භාාවයේ චිරජීවනයන අඩුවම ලැබේ වා කියෙන අවසාන වසයෙන් ප්‍රාර්ථනා කරනකි. ආකා සට්හාාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනු මෝදිත්වා චිරං රක්කංතුළෝකසාාසනං දේවෝ වස්සතුකාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුචේ. पीतो भवतु चे राजा भवतु दम्मिको